Hi, I'm Vankila Dathama Adar in the Happiness Meals YouTube channel. ඔන්න ගිය සතියේ වගේම අදත් අපි ලෑස්ති වෙන්නේ පෞෂත්ව ගුණාංගයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ පෞෂත්වයට අනුව මිනිස්සුන්ව දෙවිධයකට බෙදන තවත් එක් ක්‍රමයක් ගැන කතා කරන්න. මේකට කියනවා thinking and feeling personality types කියලා. ඒ කියන්නේ මම සිංහලෙන් මේකට නම දැම්මා. මොළය සහ හදවත කියලා. ඒ කියන්නේ තාර්කිකත්වයට වැඩි තැනක් දෙන අය සහ හැඟීම් වලට වැඩි තැනක් දෙන අය කියලා කියන්න පුළුවන්. ඉතින් ගිය සතිය වගේම මේ සතියෙත් මේකට අනුව ඕගොල්ලන්ගම මැනගන්න ඕගොල්ලන්ගම තේරුම් ගන්න උදව් වෙන ක්විස් එකක් ප්‍රශ්නාවලියක් මම ක්‍රියේට් කරා. ඒක අද උදේ කමියුනිටි ඇප් එකේ පෝස්ට් කරා. ඒ වගේම ඕගොල්ලන් පස්සේ නම් මේ වීඩියෝ එක බලන්නේ ඕගොල්ලන්ට ඒ ප්‍රශ්න එක ඒ ක්විස් එක හොයා ගන්න පුළුවන්. මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. මම ඒක මගේ Facebook පිටුවේ දාපු link එක. ඉතින් එතනින් ගිහිල්ලා ඒක හොයාගෙන ඒක කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් තාම ක්විස් එකේ නැත්තම් ඒක කරලා ඕගොල්ලන්ගේ ලකුණු අරගෙන මේක වීඩියෝ එක බලන්න ආවොත් ඕගොල්ලන්ට වඩා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නාවලියේ කියම නැත්නම් ස්ටේට්මන්ට්ස් 12ක් තිබ්බා. ඉතින් මේ හැම ස්ටේට්මන්ට් එකක්ම ඔයාට කොච්චර සමීපද කියන්නේ ඔයාව කොයිතරම් දුරට ඒකේ ඩිස්ක්‍රයිබ් කරනවද කියන එකට අනුව 1 සිට 7 දක්වා ලකුණක් දෙන්න කියලා කිව්වා. ඉතින් මේ 12ම ලකුණ එකතු කරාම ඔයාට 84ට නොඇඩි අගයක් එනවනේ. ඒක තමයි ඔයාගේ ටෝටල් ස්කෝර් එක කියලා කියන්නේ. ඒ ඉලක්කම 12න් බෙදුවාම එනවා ඔයාගේ ඇවරේජ් ස්කෝර් එක. ඒ ඇවරේජ් ස්කෝර් එක 7න් බෙදලා 100න් වැඩි කරාම තමයි ඔයාගේ ෆයිනල් ස්කෝර් එක එන්නේ. ඒකට අනුව තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ විදිහට වටන ෆයිනල් ස්කෝර් එක මේ විදිහ දාර්ශක එක නැත්නම් ස්කේල් එකක සඳහන් කරන්න පුළුවන්. වම් අත පැත්තේ ඉන්නේ මොළය නැත්නම් thinking personality කට්ටිය. දකුණු පැත්තේ ඉන්නේ හදවත නැත්නම් feeling personality කට්ටිය. ලකුණු අනුව අපි හැමෝම ওই දෙක අතර කොතනක හරි ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලෝ මොන වගේද කියලා කියනවා නම් මොළය පැත්තට බර අය නිතර හැමදේම තේරුම් ගන්න බලන්නේ තර්කානුකූලව හිතලා. එයාලා තීරණ ගන්නෙත් එහෙම. මෙයාලට අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න ටික අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් අය බොහෝ විට මේගොල්ලන්ව හිතෙත් නැති රොබෝ වරණ විදිහට දකින්න පුළුවන්. ඉතින් යම්කිසි මතභේදයකදී වුණත් ඒගොල්ලන් තර්කානුකූලව දෙපැත්තම හොඳ නරක හිතලා බලලා තමයි තීරණයක් ගන්නෙ. ඒ කියන්නේ ඉක්මන් තීරණ වලට යන්නේ නැහැ. සහ මත පිටින් පේන දේ විතරක් සලකලා ඒගොල්ලන් තීරණ ගන්නෙ නැහැ. ඉතින් හැම දේ ගැනම ටිකක් ගැඹුරට කල්පනා කරලා බලලා තමයි ඒගොල්ලන් කටයුතු කරන්නේ. අදපද පැත්තට බර උදවිය ඔයිට වඩා වෙනස්. එයාලා ගොඩක් සංවේදී, හැඟීම් බරයි. එයාලට හොඳින් අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්. සාකම්පණය නැත්තම් එම්පති කියන ගුණාංගය තියෙනවා. ඒ විදිහට මෙයාලා මිනිස්සුන්ට උදව් කරන්න පිහිට වෙන්න කැමති. සමහර විට තමන්ගේ දෙයක් දීලා හරි අනිත් කෙනෙකුගේ දුක නිවන්න මේගොල්ලන් ඉදිරිපත් වෙනවා. එයාලා තීරණ ගනිද්දී හිතන දෙයට වඩා දැනෙන දෙයට, ඒ කියන්නේ එයාලගේ හැඟීම් වලට මුල් තැන දෙනවා. බොහෝ විට හැඟීම් බරව කටයුතු කරනවා. ඉතින් මේ දෙක අතර වෙනස පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට ඔයගලන් අහුවත් එහෙම මේ දෙකෙන් මොකද්ද වඩාත් හොඳ කියලා ඒක එහෙම කියන්න බෑ. මොකද මේ දෙපැත්තම හොඳ සහ නරක තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙපැත්තෙන් කොයි පැත්තටවත් වඩාත් බර වෙන්නේ නැතුව මධ්‍යස්ථ තැනක ඉන්න එක තමයි වඩාත් හොඳ. ඒ කියන්නේ ලකුණු 30ට වඩා අඩු උනත් 70ට වඩා වගේ වැඩි උනත් එතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වෙනක වළක්ව ගන්න කරන්න තියෙන්නේ මේක ගැන තේරුම් අරගෙන කටයුතු කරන එක. ඒ කියන්නේ ආව ගොඩක් මොළේ පැත්තට බර කෙනෙක් නම් හදවතට ටිකක් අහුම්කම් දෙන්න. ඒ වගේම අනිත් අයගේ හැඟීම් දැනීම් ගැන ටිකක් හිතන්න ඒව තේරුම් ගන්න උත්සාහ කරන්න. ආව ගොඩක්ම හදවත පැත්තට බර කෙනෙක් නම් හැඟීම් වලට වහල් වෙන්න නැතුව හැඟීම් පාලනය කරන්න ඉගෙන ගන්න සහ ඔයාගේ මොළයට ටිකක් අහුම්කම් දෙන්න. ඉතින් මේ විදිහට මේ දේ තුලින් ඔයාට ඔයාම තේරුම් ගන්න පුළුවන් වගේම මේක සම්බන්ධතාවට රිලේෂන්ෂිප්ස් වලට ගොඩක්ම වැදගත් වෙනවා. මොකද රිලේෂන්ෂිප් එකක ඇත්තටම දෙන්න දෙපැත්තේ ඉන්න දෙන්නෙක් නම් මෙතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගෙන තේරුම් ගත්ත වගේම ඔයාගේ පාර්ට්නරටත් මේක විශ්සක වෙනදලා එයා ඉන්න තැනත් තේරුම් ගත්තොත් ඔයගලන්ට මේ විදිහ ප්‍රශ්න ඇති වෙන්න දෙන්නේ නැතුව තේරුම් ගැනීමෙන් කටයුතු කරන එක අනිවාර්යම වැදගත් වේවි. ඉතින් මේ දර්ශකයේ මම එන්න කොහෙද කියලා කියනවා නම් මට මේක නිකන් ලකුණු 65ක් විතර. ඒ කියන්නේ මමත් ෆීලිං පැත්තට ටිකක් බාරයි. හැබැයි ඒක තේරුම් අරගෙන හැමතිස්සෙම ෆීලිං එකෙන්ම තීරණය ගන්න නැතුව මම ලොජිකල් කටයුතු කරන්න අනිවාර්යම කළා. ඉතින් තීරණ ගැනීමේදී මේ දෙක බැලන්ස් කරගන්න කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඒකත් ඔයගලන්ට අනිවාර්යම ප්‍රයෝජනවත් වෙනවා. මේ වගේ වැදගත් මනෝවිද්‍යාත්මක කරුණු එකතු කරලා හදපු වීඩියෝස් තියෙන සරල මනෝවිද්‍යාව කියන මේ ප්ලේලිස්ට් එකත් ඊළඟට අනිවාර්යම බලන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ හමු. තවත් වැදගත් වීඩියෝ එකකින් එතකන් සතුටින් පරිසමින් ඉන්න. Bye.